අපේ පේපර් එක බලමු නේද? බලමු පහත දැක්වෙන ඡේදය හොඳින් කියවා පිළිතුරු ලියන්න. රජවාසලට අයිති කුඹුරු යායේ සීසෑමේ කාලය ළඟා විය. කුඹුරු යාය විශාල බැවින් සීසෑමට ගොන්නු බොහෝ ගණනක් අවශ්‍ය වූහ. දැන් මම කියවනකොට ඔයාලා චුට්ටක් හොඳට බලා ගන්න හොඳේ. ගොනුන් ගෙන්වීමේ කාර්යය ඉටු කර ගැනීමට රජතුමා අන්දරේ රජවාසලට කැඳවීය. මෙවර සීසෑමේ මංගල්‍ය පැවැත්වීමට දින නියම කරගෙන තිබෙනවා. සීසෑමට ගොනුන්ට කීමේ කාර්යය මම නුඹට බාර කරමි. රජතුමා අන්දරේට පැවසීය. මම ඒ වැඩේ අකුරටම ඉටු කරන්නම් යැයි පැවසූ අන්දරේ රජවාසලින් පිටත් විය. නේද? මේ පාඩම ඔයාලට තිබුණා. සීසෑම සඳහා රජතුමාට අවශ්‍ය වූයේ මොනවාද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ කියවලා. රජතුමාට අවශ්‍ය වූයේ මොනවාද? අපි නැවත කියලා බලමු. රජවාස කුඹුරියායේ සීසෑමේ කාලේ ළඟා විය. කුඹුරියායේ විශාල බැවින් සීසෑමට කොන්නු බොහෝ ගණනක් අවශ්‍ය වූහ. මොනවද අවශ්‍ය වුණේ? ඔබේ තියෙන අවශ්‍ය වුණේ ඔව් මොනවද පුතේ උපනා වුණේ? ගොනු බොහෝ ප්‍රමාණය. ඔව් ගොනු බොහෝ නේද? ගොනු ගොනු කියලා ලියුවත් කමක් නැද්ද? ඔව් මෙන්න මේ ටික තියෙනවා නම් හරි. ගොනු බොහෝ ගණන නැත්නම් කෙනෙකුට ලියන්න පුළුවා. මම හරිද? ඔව් ගොනු කියලා ලියුවත් හරි කමක් නැහැ. හරිද සර්? හරි හරි. ඊළඟට දෙක ගොනුන්ට කීමේ කාර්ය බාර කළේ කාටද? ගොනුන්ට කීමේ අන්දරේට. අන්දරේට. ඔව් මේ අන්දරේට. අන්දරේට කාර්ය ඉටු කර ගැනීමට රජතුමා අන්දරේ රජවාසලට කැඳවීය. එහෙනම් අපිට මෙතන ලියන්න වෙන්නේ ගොනුන් ගෙන්වීමේ කාර්ය බාර කළේ කාටද? මෙම ඡේදයට වඩාත්ම උචිත මාතෘකාව තෝරා යටින් ඉරක් අඳින්න. රජවාසලේ අය පළවෙනි උත්තරේ තියෙන රජවාසලේ අය ගැලපෙන්නේ නැහැ නේද පුතේ? ඔව් රජගෙදර සීසෑම. ඔව් ඒක ගැලපෙනවා. රජගෙදර සීසෑම. රජගෙදර සීසෑම කියන එක හොඳයි. ඉතින් එතන යටින් ඉරක් අඳින්න තියෙන්නේ අපිට. ප්‍රශ්න තුන දැන් හරිනේ. නිවැරදිව හදා ගන්න, වැරදි ළමයි කරුණා කරලා ලියන්න. මකන්න යන්න එපා පුතේ, මකන්න යන්න එපා නේද? පෑනින්ම ලියා ගන්න, නැත්නම් පාට පැන්සලින්ම ඒක ඉක්මනින් ලියා ගන්න. නියම ලෙසම යන අදහස දෙන වචනය තෝරා ලියන්න. නියම ලෙසම අකුරටම අකුරටම
අකුරුමෙන්ටි කිරීම කියලා ලිව්වට කමක් නැද්ද? හරියටම අකුරුටම කරන්න බෑ වෙන මුකුත්ම බෑ මෙන්න මේ ටික තියෙන්න ඕන මොකද්ද අකුරටම 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 නැත්තම් වැරදි අකුරටම කියලා නැත්තම් වැරදි මයන්න ඇස් වෙලා තියෙන්නත් ඕන අකුරටම කිරීම කියලා ලිව්වට නැද්ද බෑ බෑ ඒ වාගියන්නේ මේකට විතරයි මම චාර්ජර් ගැව්වේ නෑනේ අකුරටම නැන් කියන එක හරියට බෑ වැරදි අකුරටම විතරයි තියෙන්න පුළුවන් අකුරටම කියලා විතරයි ලියන්න ඕන වෙන මුකුත්ම ලියන්න බෑ පැහැදිලිද මයන්න ඈත් කළ තියෙන්නත් ඕන හරි වැරදි නම් අනේ කරුණා කරලා එහා මේ ළඟින්ම ලියා ගන්න හරි දාන්න එපා මොකද මකන කෑලි අයින් කරන්න කියලා මම මකන කෑලි අයින් කරන්න නිසා වෙන මුකුත් අහන්න එපා මගේ රයිට් ඊළඟට වැඩේ යන්නට සමානාර්ථ වචනයක් තෝරා ලියන්න වැඩය අපි හොයමු කාර්යය කාර්යය නේද පුතේ හැබැයි යයනු දෙකක් කෙනවා ඒක නිසා එක යයන්නක් කියලා තිබුණොත් වැරදි වැරද කොටස කියන්නේ ඔ මේ එක යයන්නක් කියලා තියෙන අනිවාර්යෙන්ම යයනු දෙක කියලා තියෙනවා වැඩ කොටස කියලා ලිව්වට කමක් නැද්ද මොකද්ද වැඩ කොටස කියලා ලිව්වට කමක් නැද්ද ඒ මොනවද තෝ මේකේ කොහෙද වැඩ කොටසක් තියෙන්නේ තෝරා ලියන්න ඔයා එනම් මෙන්න මෙහෙම කරන්න ඕන හොඳ දෙයක් නේද අනිවාර්යෙන්ම තෝරා ලියන්න කියන එක රවුම් කරගන්න නේද මේ සමහරු මේ හිතේ තියෙන ඒවා ලියනවා හිතේ තියෙන ඒවා ලියන්න කියලා නෙමෙයි මේ තියෙන මොකද්ද තෝරා ලියන්න කියන්නේ පුතේ කොහෙන්ද තෝරන්නේ? ඡේදයෙන් තෝරන්න ඕන. ඡේදයෙන් තෝරන්න. වෙනතනක් නැහැ තෝරන්න. පැහැදිලිද? ආ. නැත්නම් මං කරන්නේ කොහොමද? හරි නේද? හරි. නැපි ඊළඟ. ඔය ඊළඟ ප්‍රශ්නේට යමු. කුඩා යන්නට විරුද්ධාර්ථ වචනය මෙම ඡේදයෙන්ම තෝරා ගන්න. විශාල 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 වෙන වචන නෑ. මෙද විශාල විශාල කොතනද තියෙන්නේ? මෙම ඡේදේ කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ මෙතන. පළවෙනි පේළියේ දන පළවෙනි පේළියේ උඩම පළවෙනි පේළියේ හොඳයි පළවෙනි හරි එහෙනම් පුතේ මේ අහන්නකෝ දැන් මෙතන ප්‍රශ්න 6ක් තිබුණානේ නේද ඔයාලට ලකුණු දාන්න පුළුවන් මේ පැත්තෙන් දාන්න 6ෙන් දාන්න ලකුණු ප්‍රමාණය ඔතනට ওই සිංහල ඡේදයට ලැබෙන ලකුණු ප්‍රමාණය 6 දාන්න. හරි. 6න් 5යි. සෑම ප්‍රශ්නයකට ලකුණු දෙකයිද? නෑ, එක ප්‍රශ්නයකට එක ලකුණු. හොඳයි පුතේ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට දැනට ගලපෙන්න වචනේ යටින් ඉඳක් අඳින්න. හරි, එතන තියෙනවා ඉඳක් අඳිමු නේද? හරි ලේසි. ඔක් අහන්න අහන්න. 1ටයි 2ටයි 3ටයි උත්තර ටික කියන්නකෝ.
හරි පුතේ දැන් මට කියන්න අමාරුයි එහෙම හොඳේ හරි මම පස්සේ කියන්නම් ඔයා අන්තිමට ඉන්නකෝ හරි ඊළඟ බල වසුපැටියෙකුගේ හඬ නේද වසුපැටියෙකුගේ හඬ කියනකොට පළවෙනි එක නේද ද දෙවෙනි එකද लकड़ा एक හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද රෝහල යන ස්ථාන නාම පදයක හරියට හරි නේද හරි නාම පදයක ඕ හරි ගුරුවරයා කියන්නේ හරි 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 එන අපිට එතන ලකුණු දෙකෙන් දාන්න පුළුවන් දෙකෙන් දෙකෙන් දෙකයි සර් හරි පුතේ ලකුණු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද අපිට වෙලා ගත වෙනවනේ पास आप अवसान लाकून बाल इलाक වෙන දේවා කතා කරන්න එපා මම අයින් කරන පන්තියෙන් වෙන දේවා කතා කරන්න අයින් කරනවා ගෙදර කට්ටියත් එක්ක කතා කරන්න බෑ හොඳද රයිට් ඊළඟට බලමු ඉගෙනගත් දේ අනුව හිස්තැනට ගැලපෙන වචනය වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න සීසෑමේ දිනය උදා වුණා අයිතිකරුවන් ගොනුන් සමග ගොනුන් පැමිණියාද පැමිණියේ නැද්ද मुखादीन एक निशा मेन मेक राउंड कर गाने तद कल पाटा को दी लगती है तोरा याटिंग इराकता दी फैमिली ये नह याटिंग इराकता दी नो हम दे इलाक बालो राजे तुम्हारे तरह की ये नह राजे तुम्हा सीना सुना सीना सुना सीना सुना हम दे सीना सुना सीना सुना हाँ ऐना आप इतने तेजस लाखों देखें दाम හරි එහෙනම් අපි ඊළඟ පාස දෙකට යමු පස්තා පිළිනු සම්පූර්ණ කිරීමට හිස්තැනේ ලියා ලියන්න ඕන හැබැයි ඕන ලියන්න ඕන මෙතන මඩේ නේද මඩේ පින්නල් වගේ මඩේ කියලා ලියලා තියෙන්න ඕන මඩේ හිටපු ඉන්න වගේ ඔව් විභාගෙන් පිහාටු පිහාට ඉල්ලනවා වගේ විභාගෙන් පිහාට ඉල්ලනවා වගේ इतना थारी देखा दान नो याला ए तापट लाखुनो देखें दान पुलवान देखें इतना थारी देखा दान नो याला ए तापट लाखुनो देखें दान पुलवान देखें आ गेदर टिका साध्य वैरिया है माइके को उनकरान ने पाक दे समाहारु में लाउडस्पीकर दागे निन्ने के एक देवा कर कर AI माइक एक ऑन कराने का हाँ ओके मैं साथ दाल बिटा तहे ना वाली कोसी ये उन दालों में साथ देंगे
ඔය දැන් එහෙම එක්කෙනෙක් කියනවා කවීෂ කවීෂ මම පන්තිය අයින් කරනවා right එහෙනම් අපි ඒ ප්‍රශ්න ටික නේද ගැටලුවක් නැහැනේ ඔයාලට පුතේ මේ සිංහල කියන්නේ දැන් ඔයාලට තේරෙනවද තුන වසරේ පාඩමක් ඕක නේද තුන වසරේ පාඩමක් ඉතින් දැන් ඊළඟට හතර වසරේ පාඩම් තියෙනවා පහ වසරේ පාඩම් තියෙනවා නේද ඉතින් අපි අර අකුරු නිවැරදිව ලියන්න පුරුදු වෙන්න ඕන ඔය අකුරු එකට එක ගාවන අයට මම කියන්නේ සමහර තාම අකුරු එකට එක ගාවන අකුරු එකට එක ගාවනවා නම් ශිෂ්‍යත්වයෙන් ලියන්න ගිහින් වැඩක් නැහැ හොඳට මතක තියාගන්න එක හොඳේ මොකද ඉස්සරහට ඔයාලට අකුරු එකට එක ගාවන අයට ලකුණු ලැබෙන්නේ නැහැ හොඳද ලකුණු ලැබෙන්නේ නැහැ ඒක නිසා කරුණා කරලා දැම්මම හදාගන්න දැන් තාම හදාගන්න වෙලාව තියෙනවා නේද ඒක අනිවාර්යෙන්ම හදාගන්න ඕන එකක් පැහැදිලිද හරි එහෙනම් අපි බලමු ඊළඟට තියෙන්නේ ඊළඟ පිටුවට යමු ඒත් සිංහල පොතේම කොටසක් තියෙන්නේ නේද संपूर्ण कर යාමලා මහ පොළවට සීපාලිකා මල් ගහවට දිවිසෙනවා ඔ මේකදී නිල් තරු කැට ඔ තරු කියලා දු ලියලා තිබුණත් හරි දාන්න පුළුවන් හොඳේ නිල් තරු කැට ඒ ඕනම ඒකට හරියක් දාගන්න පුළුවන් හරිනේ හොඳයි ඉතින් මෙතන බලන්න ඔබතුමා මේ විරාම ලකුණු දාන තියෙන ඔබතුමා මේ විෂ සහිත ගසක් බව දැනගත්තේ කෙසේද මොකක්ද එන්නේ පුතේ ප්‍රශ්නාර්ථ ලකුණ එනවා උපමාව ඉලන ඔව් මන් දැන්ම ලියනවා මොකක්ද එන්නේ ඔව් කොමාවක් නේද කොමාවක් කියනවා ඔව් මන් දැන්ම ලියනවා ඉතින් මෙතන ප්‍රශ්නාර්ථ ලකුණු තිබෙනවා නම් හරි දාන්න මෙතන කොමාව තිබෙනවා නම් හරියක් දාන්න දැන් දාන්න යන්න එපා සර් ඔබතුමා කියන තැනට ක්‍රමාවක් එන්නේ නැද්ද නෑ පුතේ නෑ मेहि संदहान लेस
මෙතන තිබෙන විදියට ආකාශයේ තිබෙන්නේ මොනවාද නේද හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු ඔව් බහුවචනයට හරවා ලියන්න පැදුර පැදුරු නේද පැදුරු මාමලා ස්ත්‍රීලිංග පදයක් ඔව් නැන්දා නැන්ද ලා නැන්දා අනිවාර්යයෙන්ම ලා යන්න තියෙන්න ඕනේ නැත්නම් වැරදි හරි දැන් ඔන්න ලකුණු දාන්න පුළුවන් දැන් මෙතන ඔයාල ලකුණු දාන්න පුළුවන් ඒත් ලකුණු එන්නේ බලමු කියන්න කියලා නේ හයි හයෙන් ඔ පුතේ ලකුණු හයෙන් හයෙන් දාන්න පුළුවන් හයි හරිනේ හොඳයි එහෙනම් අපි ඊළඟ ටිකට යමු හරි ඉංග්‍රීසි වචන වල අඩු අකුරු පුරවන්න තියෙන චයා ඒ අකුර තමයි අඩු වෙන. ඒ අකුර අඩු. බොටල් ඕ අකුර අඩු. ඕ ඕ අකුර අඩු. I have two eyes. මට සිංහල අර්ථය කියන්න තියෙන මට මට තිබෙනවා S දෙකක්. මට තිබෙනවා S දෙකක්. මට ඇස් දෙකක් තිබෙනවා සුට්ටක් එක හදලා ලියන්න මේ මට තිබෙනවා ඇස් දෙකක් කිව්වහම ඒකේ පුතේ මේ ටිකක් නේද පටලැවිලානේ තියෙන්නේ මට ඇස් දෙකක් තිබෙනවා සුට්ටක් හදලා ලියන්න මට තිබෙනවා ඇස් දෙකක් කියනකට වඩා හොඳයි මට ඇස් දෙකක් තිබෙනවා සර් මට ඇස් දෙකක් තියෙනවා කියලා හිතේ ඔව් හරි හරි මට තිබෙනවා ඇස් දෙකක් ඒකටත් හරියක් දාලා නැවතීමේ නැවතීමේ තිතක් තබන්න ඕන අනිවාර්යයෙන්ම නැවතීමේ තිත කියලා තියෙනවා නැත්නම් වැරදි හොදේ please excuse me කරුණාකර ඔව් මොකද්ද කරුණාකර ඉඩ දෙන්න ඔව් කරුණාකර ඉඩ දෙන්න කරුණාකර මට ඉඩ දෙන්න සර් කරුණාකරලා අවසර දෙන්න ඔව් කරුණා කරුණාකර මට ඉඩ දෙන්න නැත්නම් කරුණාකර මට අවසර දෙන්න කරුණාකර මට සමා වෙන්න ඕ සමා වෙන්න මේක එච්චරම ගැළපෙන්නේ නැහැ excuse me කියන සමා වෙන්න කියන එක තමයි ඕ සවන් දෙන්න බෑ සවන් දෙන්න වැරදි please excuse me කරුණාකර සමාවෙන්න ඒකටත් හරි දානවා ඔව් කරුණාකර සමාවෙන්නත් ඒක අර හරියක් දාගන්නද ඔව් හරි දාගන්න සමාවෙන්න සමාවෙන්න කරුණාකර මට සමාවෙන්න ඒකටත් හරි දාගන්න ඒත් නැවතීමේ තිත් තබන්න ඕන වාක්‍ය අර්ථයේ ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න ඕන ඔබට කොහොමද ඔබට කොහොමද how are you ඔව් කොහොමද ලියන්නේ how are you how are you howare YOU ඔතනින් ඉවරද? මෙහෙම ලියපු අය වැරදි. ප්‍රශ්නාර්ථ ලකුණක් දාපු අය හරි දාපු. නේද? ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන ළමයි විතරක් හරි දාගන්න.
how are you මුල අකුර කැපිටල් අකුරක් වෙන්නත් ඕන සිම්පල් අකුර තිබුණා කමක් නැහැ හැබැයි මතක තියාගන්න කැපිටල් අකුරු දාන්න නේද මුල අකුරට ප්‍රශ්නාර්ථ ලකුණු නැත්නම් වැරදි හොඳේ හොඳයි අපිට ලකුණු දෙන්න පුළුවන් හරි මෙතන 1යි 2යි 3යි 4යි 5යි නේද ඉංග්‍රීසි එච්චරයි නේද තියෙන්නේ ඔව් ලකුණු 5න් තමන්ගේ හරි ප්‍රමාණයට ලකුණු දාගන්න सिंगल उंगलूर एदु ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්න නැවතීමේ සිත් තබන්න නේද අන්න ඒව තමයි ඔයාලා වරද්දන්නේ ඉතින් ඒව වැරද්ද ඒ කියන්නේ ඒව වරද්දන්නේ මේ ඒක වැඩක් නැහැ කියලා හිතන ඔයාලා මේ මෙතන නැවතීමේ සිතක් තියන්න ඕනේ නැහැ කියලා නිකන් හිතනවා නැත්තම් ඔයාලා දන්නවා මෙතන නැවතීමේ සිතක් තබන්න ඕන ප්‍රශ්නාර්ථ ලකුණක් තියන්න ඕන කියලා ඔයාලා හොඳ ආකාරවම දන්නවා ඒක නමුත් ඔයාලා එච්චර ඒකට වැදගත්කමක් දෙන්නේ නැහැ නේද ඉතින් විභාගේ පේපර් බලන सूर्य अड़पाड़ा अड़पाड़ा अनुकंपा करला देना नहीं नहीं
ලකුණක් දානවා. නමුත් මේ විභාගෙදී එහෙම ලකුණු දාන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. පැහැදිලිද? එහෙම ලකුණු දාන අනුකම්පාවක් නැත. හොඳේ? අනේ පව් කියලා ලකුණු දෙන්නේ එහෙම දෙන්නේ නැහැ. එන්නාද? හරි. එහෙනම් අපි රචනාව එහෙනම් පුතේ ෆොටෝ එකක් එවන්න ඕන මට. හොඳේ? රචනාවේ ෆොටෝ එකක්. ඔව්. තාබන්දි වර නෑ නෑ මොනවද මේ අහන විකාර? හරි. එහෙනම් අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. නේ? රචනාව දැන් Wi-Fi කි සර් කරන් ගිහිල්ලා තිබ්බේ එකින්ද 15 වෙනි ප්‍රශ්නේ බලා ගන්න බැරි වුණා. හරි වීඩියෝ එක බලමු අපි පස්සේ. හොඳේ නැත්තම් මම අන්තිමට කියන්නම්. ඔබ වෙනුවෙන් වෙහෙසි වැඩ කරන ඔබේ ගුරුතුමා ගුරුතුමිය පිළිබඳ වාක්‍ය තුනක් ලියන්න. ඒ කියන්නේ ගුරුතුමා හරි ගුරුතුමිය හරි වෙහෙස වෙන විදිය ගැන ලියලා තියෙන්න ඕන. නේද? ගුරුතුමා ගුරුතුමිය හරිම ලස්සනයි ගුරුතුමියගේ කොණ්ඩ කරල හරිම දිගයි. ඒව ලියලා වැඩක් නැහැ. පැහැදිලිද? ඒක ලියන්න එපා. ඒව වැඩක් නැහැ. නමවලද? නම ඕනේ නැහැ. නේ? ආ මගේ ගුරුතුමියගේ නම මෙන්න මේ මෙහෙමයි වාසගමත් එක්ක ලියනවා. ඒක වැඩක් නෑ. මොකටද නමක් අවශ්‍ය නෑනේ මෙතන නම නෙවෙයි අහන්නේ. මේ මොකද්ද? ඔබ වෙනුවෙන් වෙහෙසි වැඩ කරන ඔබේ ගුරුතුමා හා ගුරුතුමිය පිළිබඳව. ඒ කියන්නේ ගුරුතුමා හා ගුරුතුමිය වෙහෙසි වැඩ කරන විදිය ගැන ඕන මෙතන ලියලා තියෙන්නේ. හරිද? අප වෙනුවෙන් ඉතමත් වෙහෙසි පාඩම් වැඩ කියා දෙති. ඔව් අන්න ඒව ලියන්න ඕන. මේ පාන්දරින්ම පාසලට පැමිණනේ. ඒ වගේම තියෙන්න ඕන. පැහැදිලිද? නම ලියපුවා දැන් ෆොටෝ එවුවනම්. මගේ ගුරුතුමාම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන අතර මගේ වැඩි මට පෙන්වා දී ඒවා නිවැරදි කරයි. ආන්න ඒ වගේම තියෙන්න ඕන. හොඳයි හොඳයි. පැහැදිලිද? දැන් ෆොටෝ එවුවායි නම ලියපු කට්ටිය ෆොටෝ එක නැවත ඩිලීට් කරලා නේද? හොඳ එකක් ලියලා නැවත එවන්න. හොඳේ? හරි. සර් දැන් එවන්නද? හරි එහෙනම් දැන් එමු හැමෝම එවන්න. රයිට් එහෙනම් අපි හරියටම විනාඩි දෙකකින් නැවත පන්තිය අපි පටන් ගනිමු මේ ලින්ක් එකේ ඔයාලා එන්න. ෆොටෝ එක දැන් හැමෝම එවන්න. හරිනේ? විනාඩි දෙකක්.